गौड़ीय स्वामी वहांस ईलंग प्रश्न यमुआ आर्य अष्टांग मार्ग संबंधे लोकोत्तर आर्य अष्टांगी मार्ग अनुगमने किरीम हेवात लौकिक आर्य अष्टांगिक मार्ग विदर्शनावट हरवाने किसे दई करुणाकर अपहाट ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය අපි වරන් යන්නේ භවයට. ඒ කියන්නේ සුගතිගාමි උපතකට. ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක් නම් ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය හැටියට ඔබට ලැබෙන්නේ නැවත සුගතියේ උපතක් විතරයි පින්නතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා මේ දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ ඇති කර ගන්නා වූ විශ්වාසය. දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් ආනිසංස තියෙනවායි කියන ඇති කර ගන්නා වූ විශ්වාසය. දැන් මේ විශ්වාසයන් ඔබලා තුල තියෙනවද නැද්ද? තියෙනවද ඔබලා තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඔබලා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා තාම ඔබලා තුල විශ්වාසයක් නැත්නම් මම මැරුණාට පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ ඔබ තුල විශ්වාසයක් තියෙනවා නම් අම්මා තාත්තාට සැලකීම තුල කුසලයක් ලැබෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ තාම ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා කියන්නේ මොකද්ද අනිවාර්යෙන්ම ඔබව සුගතියේ උපතක් කර අරන් යනවා පින්වතුනි. භව නිරෝධයට අරන් යන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආවා වූ ගමනේදී තාම අපි ලෞකික සම්මා දිට්ඨියෙන් ඔබට ගිහිල්ලා නැහැ පින්වතුනි. ලෞකික සම්මා දිට්ඨිය තුලමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මුලින් අපි ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න ඕනේ. ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙලා ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා. දැන් එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව, කර්මයේ කර්මඵල විශ්වාසය, මෙරිලා නැවත උපතට ඉනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. එහෙනම් බලන්න දැන් මේ සියල්ලම ලෞකික දේවල් විපාකයන් දීලා අවසන් කරන දේවල් දැන් බලන්න ඔබ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා කොච්චරනම් පිංගතුණි තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන ඉන්නේ නැද්ද ඒ සද්ධාව නিত্যද අනිත්‍යද අනිත්‍යයි කොච්චර සද්ධාව ඇති කරගෙන හිටියත් ආයිමත් අබුද්ධෝත්පාද කාලවලවල මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා බලන්න ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අම්මා තාත්තලාව කරේ තියාගෙන ගිහිල්ලා කොච්චර සලකන්නේ නැද්ද? ඒ සලකලා ඔබලා කොච්චර සුගතියේ ඉපදෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ නැද්ද? ඒ උපතවල් ඒ සැප නিত্যද? අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද? කොච්චර අපි දන් දෙන්නේ නැද්ද? මේවා නිසා කොච්චර කුසල් සංස්කාර රැස් කරන්නේ නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. අපි කොච්චර හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදෙන්නේ නැද්ද ඒ උපත ආයිමත් මරණයක් කරා ගිහිල්ලා ආයිමත් උපතක් සිද්ධ වුණා එහෙනම් මේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ පිංගතුණි නිරේතුරුවම විපාක දීලා අනිත් වෙන දෙයක් එහෙනම් මුලින්ම ලෞකික සම්මා දිට්ඨිය තුල ජීවත් වෙන්න ජීවත් වෙලා ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙන්නේ එතකොට එයා සද්ධාවට බැඳී යන්නේ නැහැ එයා දන්නවා සද්ධාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. කොච්චර සද්ධාවෙන් ජීවත් වුණත් සුගතියේ උපතක් ලැබෙයි ආයිමත් අපි දුගතියට වැටෙනවා කියලා දකිනවා. ඒ වගේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම අංගයක්ම විදර්ශනා නුවණින් දැක්කේ තනයි අන්න ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ සකස් වෙන්නේ. මම දැන් සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න හැටි කිව්වා. ඊළඟට බලන්න සම්මා සංකප්පය සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම් සංකප්පය. අවිහිංසාව කියන්නේ අපි හිංසනයට ලක් කරන්නේ නැහැ කෙනෙක්ව. හිංසනයට ලක් කරන්නේ නැතුව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පයේ පිණතුයි. කෙනෙක් ව්‍යාපාදයෙන් තොරව ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පය.
කෙනෙක් නික්කම්මේ තුල ජීවත් වෙන නික්කම්මේ කියන අතහැරීම මොනවද අතාරින්නේ ලෝභ ద్వේෂ මෝහයන් අතහැරලා ජීවත් වෙනවා නම් ඒක නික්කම සංකප්පය දැන් මේ කාරණා තුල තුල ඔබ ජීවත් වෙනවා නම් අන්න ලෞකික සම්මා සංකප්පයේ තුල ඔබ ජීවත් වෙනවා පිංගතුල දැන් බලන්න මේ ලෞකික සම්මා සංකප්පයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියට මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි කාරණා දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියටයි පනවන්නේ එනම් මේ සම්මා සංකප්පයේ පිංගතුනි අපේ ගිහි ජීවිතයේදී නිතරම අපි අනතුරට දා ගන්න තැන මොකද අපි රාජකාරී කරන්න යන පැයටේදී ඔබ රාජකාරී යෙදිලා ඉන්න වෙලාවේ ඔබේ ළඟට යම් සේවාදායකයෙක් එනවා ඔබ ඒ සේවාදායකයාව ප්‍රමාද කරනවා නම් හරවලා අරිනවා නම් හෙට එන්න අනිද්දා එන්න කියලා අරිනවා නම් ඒ කරන මොහොතේම ඔබ අවිහිංසා සංකප්පය එහෙම නැත්නම් අවිහිංසා සංකප්පයෙන් ඔබ බැහැර වෙනවා පිංගතුනි අවිහිංසා හිංසාවක් ඔබ සිද්ධ කරනවා මේ මිනිස්සයා ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි ඔබ හිතන්න ඔබේ ඉස්සරහට එන සේවාදායකයා නිසා ඔබ ද්වේෂය සකස් කරනවා නම් ව්‍යාපාදේ සකස් කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි ඔබ ගෙදර දොරේ ජීවිතයේදී ඔබේ සාම පුරුෂයා සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් බිරිඳ සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් දරුවන් නිසා ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි එහෙනම් බලන්න ඔබ ජීවත් වෙන දවසේ පැය 24 පුරාවට ඔබ අවදියෙන් ඉන්න පැය 12ද මේ පැය 12 තුල කොච්චරනම් සම්මා සංකප්පයෙන් අපිට බැහැර වෙන සිද්ධ වෙනවාද කියලා එහෙනම් එහෙම බැහැර වෙන මොහොතේම පිංගතුනි අපි ලෞකික සම්මා සංකප්පය දුර්වල කර ගන්නවා ඒ නිසා මුලින්ම මේ ලෞකික සම්මා සංකප්පයන් ශක්තිමත් කර ගන්න ඔබේ ඉදිරියට සේවාදායකෙක් ආවත් අමුත්‍යෙක් ආවත් ඥාතියෙක් ආවත් ඔබට තියෙන රාජකාරී රාමුව තුල ඔහු සතුරු කරන්න ඔබට බැරි වෙන්න පුළුවන් ඔව සතුරු කරන්න බැරි වුණත් ඔබ සිනහවකින් හෝ ඔව් සතුරු කරලා අරින්න ඔබ දක්ෂ වෙන්න ඕන ඔබ හිනාවකින් ඒකේනා සතුරු කරන මොහොතේම ඔබ සම්මා සංකප්පයන් තුලට යනවා පිංගතුනි මේ හිනාවක් තුලින් ඔබට පුළුවන් සම්මා සංකප්පයක් සකස් කර ගන්න නමුත් බලන්න ඒසා පහසුවෙන් සම්මා සංකප්පයක් ජීවිතයට ඇති කර ගන්න අවස්ථාව සියලා අපි එදිනෙදා ජීවිතයේදී කොච්චරනම් මේ අවිහිංසා සංකප්පයන්ගෙන් අව්‍යාද සංකප්පයන්ගෙන් බැහැරට යනවද කියලා බලන්න කොච්චර ලෝභ ద్వේෂ මෝහ සිත අතහැරලා ඒවායේ අනිත්‍යභාවය දැකලා කොච්චරනම් නික්කම සංකප්පය තුල ජීවත් වෙන්න පුළුවන්ද එහෙනම් මුලින්ම පිංගතුනි ලෞකික සම්මා සංකප්පයන් තුල ජීවත් වෙන්න ලෞකික සම්මා සංකප්පයන්ගෙන් ජීවිතේ පරිපූර්ණ කරගත්තට පස්සේ මේ ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නූලින් දකින්න පිංගතුනි ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නූලින් දකින්නේ කොහොමද කොච්චර අපි අවිහිංසාවෙන් ජීවත් වුණත් එහි ඵලය හැටියට අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත කොච්චර අපි ද්වේෂයෙන් තොරව ව්‍යාපාදයෙන් තොරව ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත කොච්චර අපි ලෝභ ద్వේෂ මෝහ සිතු වලින් බැහැර වෙලා ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත එහෙනම් මෙන්න මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවා ඒ දකින්න මොලාවේ සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දැක්ක වෙනවා මේකේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ මොකද ලෞකික සම්මා සංකප්පයන් අපිව භවයටයි අරන් යන්නේ පිංගතුනි භවයේ සුගතිගාමී උපතක් කරායි අරන් යන්නේ ඒ නිසා නිරේතුරුවම මුලින්ම සම්මා සංකප්පයන් තුල ශක්තිමත් වෙලා ඊළඟට සම්මා සංකප්පයන්ගෙන් ලැබෙනා වූ ඵලය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර සම්මා සංකප්පය ඇති කර ගන්න දක්ෂ වෙනවා දැන් සම්මා වාචා කියන්නේ මොකද්ද යහපත් වචන මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා යමෙක් කොච්චර යහපත් වචන කතා කළත් මොකද්ද ලැබෙන්නේ සුගතියේ උපතක් ඊට වඩා දෙයක් නැහැ සුගතියේ උපතක් ළමයි ලබන්නේ මේ ලැබෙන්නා වූ සුගතියේ උපත කියන්නේ ලෞකික සම්මා වාචාව මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවනම් මේ සුගතිය ආයිමත් දුගතියක් කරා වැටෙනවා කියලා අපි දකිද්දී අන්න ලෞකික සම්මා වාචාව විදර්ශනා නුවණින් ගල්පගත් අපි ඒ වගේ මුලින්ම ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකේ තනයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකස් වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ
ඊළඟ ප්‍රශ්නයේ පදනම අනිත්‍ය මෙනෙහි කිරීම සහ භාවනාව සම්බන්ධයි. ගරුතර ස්වාමින් වහන්සේගේ ලිපි පෙළෙහි සඳහන් අවසන් මෙහෙයුම සිදු කළ කාලයේ සඳහන් කර තිබූ අයුරින් දවස පුරාම අනිත්‍ය මෙනෙහි කරමින් සිටීමෙන් සංසාර ගමන කෙලවර කරගත හැකිද? එසේ නොමැතිනම් අනිත්‍ය භාවනාව සමගම සතර සතිපට්ඨානය වැඩි යුතුයමද? උදාහරණයක් ලෙස ආනාපාන වැනි භාවනා ක්‍රමයක්. මෙහෙමයි මහත්මයෝ. දැන් මේ ගමනේ යද්දී මම මුලින්ම කිව්වා සංසාර බය කියන කාරණය නිරේතුරුව දකින්න කියලා. සංසාර බයෙන් තොරව කවදාකවත් භාවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ මහත්මයෝ පින් කරලා සුගතියට යනවා කියලා. පින් කළොත් සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානය සකස් කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යා හැම පොයකටම සිය ගානකට දන් දෙන මහත්ෙක්. පන්සල් විහාර හදලා දුන්න මහත්ෙක්. සුදු ඇඳුමයි ඇඳේ පාට ඇඳුමක් ඇඳේ නෑ. කවදාක්වත් මත් වතුර ටිකක් සිගරට් එකක් බිව්වේ නෑ. පරමාදර්ශී ජීවිතයක් ගත කළා පින්වතුනි. පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මේ මහත්යා මැරෙනවා. දැන් මැරිලා පාංශකූල වෙලාව. ගමේ පන්සලේ නා ස්වාමින් වහන්සේලා පාංශකූලයට වැඩම කරලා දැන් අනුශාසනා කරනවා. මේ අනුශාසනාවෙදි ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මොකද ඒ තරමටම මේ මහත්යා පින් කරගත්තා. මෙයා දෙවියෙක් නොවී වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. මෙයාට හත් දවසේ දානයක් තුන් මාසේ දානයක් අවුරුද්දේ දානයක් අවශ්‍ය නැහැ කිව්වා. දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. එතන ගිහි ගුණකතනයක් කරපු ගිහි මහත්යා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වුණාද කියලා බිම යන කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. එහෙනම් දැන් මෙයා කොහාටද ගිහිල්ලා උපදින් ලබන්න ඕනේ? සුගතියෙමයි උපදින්න ඕනේ. නමුත් වර්තමානයේ අපේ ඕනෑම මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය විග්‍රහ කරන්නේ ඔය ආකාරයටයි පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔවැනි ඔය ආකාරයෙන් කොතනකවත් මරණයක් විග්‍රහ කළා නැහැ. ඒ නිසා අපි දන්න සාමින් වහන්සේ නමක් මේ මහත්යා මැරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු ඒ මහත්යාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මොකද්ද මරණ වෙලාවේ උපාදානිය උනේ? පින උපාදානිය උනාද? ඉඩකඩම් උපාදානිය උනේ. තෘෂ්ණා පච්චයා උපාදාන. උපාදාන පච්චයා භව. මැරෙන වෙලාවේ පින උපාදානිය උනේ නැහැ. පින උපාදානිය උනා නම් දෙවියෙක්. ඒක හරි. නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් උපාදානිය උනේ මොකද්ද? තමන්ටයි දීපල ඉඩකඩම් ටිකයි. ඊට අදාළ වන්නේ භවයේ සකස් වුණා ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට. දැන් එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. ඒ අම්මා සිල්පද පහ නිතරම ආරක්ෂා කරපු අම්මා කෙනෙක්. මේ අම්මට දරුවන් 8 දෙනෙක් හිටියා. මේන් බාලම දරුවෝ 3 දෙනාම ගැහණු දරුවෝ. මේ අම්මා මැරෙනවා. මේ අම්මා මැරෙනකොට ගැහණු දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නෑ. මේ අවුරුදු 50ක් දන් දුන්න අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලැබනවා පිංගුදු. මරණ වෙලාවේ මොකද්ද උපාදානිය උනේ? කසාද බැඳේ නැති දයනු දරුවෝ 3 දෙනා. මොකද අම්මා කෙනෙකුට තමන්ගේ ගෑනු දරුවෝ 3 දෙනා කසාද බැඳලා නැත්නම් කවදාක්වත් ඒ දරුවෝ අතහැරලා S2 පියන්න බෑ පිංගතුනි. එහෙම පියා ගන්නව නම් ශක්තිමත් ආකාරයෙන් අනිත්‍ය වඩපු කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ අම්මලා පිං කළා මිසක් අනිත්‍ය වැඩුවේ නැහැ. එහෙමනම් එක කාරණයක් හොඳින් සිහි තබා ගන්න ඕනේ. පිණෙන් විතරක් ගැලවෙන්න නම් බෑ පිංගතුනි. පින් කරලා මම මේකෙන් ගැලවෙනවායි කියලා නම් හිතන්න එපා. මොකද වර්තමානයේ ගොඩාක් දේවල් අපි මගේ කරගෙන අයිති කරගෙන ජීවත් වෙනවා.
තව ගොඩාක් දේවල් අනාගතයේ අයිති කරගන්න බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා පිංගතුනි. එහෙනම් මැරෙන වෙලාවේ මේ ගොඩ අතහැර ගන්න නම් අනිවාර්යෙන්ම අනිත්‍ය සංඥාව තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව තුල ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපි කවදා හරි චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිසිත සකස් වෙනවා පිංගතුනි. අවසාන චුතිසිත කියන්නේ මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. මේ අවසාන චුතිසිත මනෝවිඥානයේ ඇසුරෙනුයි සකස් වෙන්නේ. මනෝවිඥානයේ ඇසුරෙන් සකස් වෙන චුතිසිත මොකක්කෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ දරුවන්ට ගොඩාක් ආදරෙයි කියලා. ඔබ අනිත්‍ය සංඥාවක් කවදාකවත් වඩලා නැහැ. ඒ නිසාම ඔබ දරුවන්ට ගොඩාක් ආදරෙයි. මැරෙන වෙලාවේ එක පාට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඔබට දරුවෝ. එහෙම උපාදානය වුණ ගමන් ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උපත්ති ලැබෙනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උපත්ති ලැබෙනවා. දැන් බලන්න ඔබ මැරෙන වෙලාවේ ඔබට එක පාට සිහිපත් උනේ ඔබ වෙහෙස මහන්සි වෙලා ගොඩනගාගත්ත ගෙවල් දොරවල් ඉඩ කඩන්නම් ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උපත්ති ලැබෙනවා. ඔබ හිතන්නේ මැරෙන වෙලාවේ එක පාටම ඔබ තුල සකස් උනේ ද්වේෂයක් නම් කේන්තියක් නම් ඒ කේන්තියට අදාළව සර්ප කුලයක යක්ෂ කුලයක නැත්නම් තිරිසන් කුලයක ඔබ උප්පත්තිය සකස් කරගන්න. මැරෙන වෙලාවේ ඔබට එකපාර්ත උපාදානය උනේ ඔබ කළා වූ පින්කමක් නම් ඔබ නැවත දිව්‍ය මනුස්ස ජීවිතයක් සකස් කරගන්න. එනම් මේ මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පිංගතුනි. දැන් එක මහත්යෙක් ජීවත් වුණා. ඒ මහත්යාගේ විනෝදාංශය තමයි කකුළු වල්ලන එක. එයා විනෝදාංශයක් හැටියට ඒක කළේ. කර්මයේ කර්මඵල විශ්වාසයක් එයාට තිබ්බේ නැහැ. එයා උදේට යකඩ කූරක් අරන් ගිහිල්ලා වෙරළට ගිහිල්ලා කකුළු වල්ලලා බාල්දියට දාලා සේවකයින්ට ගෙනත් දෙනවා. මෙහෙම දීර්ඝ කාලයක් මෙයා මේක කරනකොට මෙයා දැඩි හදිසි අනතුරකට ලක් වුණා පිංගතුනි. දැඩි හදිසි අනතුරකට ලක් වෙලා දැන් එයා රෝහලේ දැඩි සත්කාරකයකට ගෙනාවා. දැන් එයා මැරෙන්නයි යන්නේ. එයා ඇත්තටම හිතනවා දැන් මම මැරෙයි කියලා. එයා මං දැන් මැරෙයි කියලා හිතන වෙලාවේ එයා කියනවා අර දැඩි සත්කාර ඒකකේ තියෙන සෑම කුළුණක්ම එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි පිංගතුනි. දොස්තර මහත්තයා ළඟට ආවත් එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියට. මොකක්ද දැන් මේ වෙන්නේ යන්නේ? මෙයා කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පිංගතුනි. කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. ඇයි කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නේ? කර්මය කර්මඵල විශ්වාසය නොදන්නා නිසාම අවුරුදු ගාණක් කකුළුව මරපු එකයි සිද්ධ කලේ. ඒ නිසා දැන් එයා කකුළුවෙක් වෙලා ප්‍රතිසන්දිය ලබන්නේ යන්නේ කුමක් නිසාද? එයා කකුළුව මැරුවා වගේ ඒ කකුළු ජීවිතේ ලබලා යත් මැරුම් කන්නමයි. නමුත් මේ මහත්තයා මැරුනේ නෑ පිංගතුනි. මේ මහත්තයා ජීවත් වුණා. නමුත් ඒ මහත්තයා එදා මැරුණා නම් ඒ මහත්තයාගේ ප්‍රභූභාවය තුල ඒ මහත්තයා කකුළුවෙක් වෙයි කියලා කවදාක්වත් කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ පිංගතුනි. එහෙනම් බලන්න අවසාන චුතිසිතට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍ය භාවනාව වැඩිම තුලින් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ජීවිතයේදී අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණත් මැරෙන අවසාන චුතිසිත හෝ අනිත්‍ය වශයෙන් ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි. මොකද මැරෙනවා කියන කාරණය මේ හිනා වෙනවා කතා කරනවා වගේ ලේසි වැඩක් නම් නෙමෙයි. මැරෙන වෙලාවට අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා පිංගතුනි. අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා. එතකොට අපිට තේරෙනවා මේ දුවා දරුවන් දේපල තාන්නමාන්න කීර්ති ප්‍රශංසා මේ රැස් කළගත් ආ වූ ගොඩ දාලයි යන්න හදන්නේ කියලා. ඒ නිසා Taman සීලයෙන් පරිපූර්ණ නැත්නම් සද්ධාවෙන් පරිපූර්ණ නැත්නම් ගැටෙන සිතක් තමයි මැරෙන මොහොතේ අපිට සකස් වෙන්නේ පිංගතුනි. ඒ නිසා මරණ මොහොත දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්න නම් ඔබ මුලින් සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ, සිල්පද පහෙන් පරිපූර්ණ වෙන්න ඕනේ, අවසාන ඉලක්කය ජය ගන්න නම් ඔබ අනිත්‍ය සංඥාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ පිංගතුනි. එහෙනම් ඔබ අනිත්‍ය කියන කාරණේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කුමක් නිසාද? මෙන්න මේ රූපයටම බැඳී යන්නා වූ හිත දමණය කර ගන්නයි අනිත්‍ය වසංඥාව අපේ ජීවිතයට එකතු කරගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා කොයි ආකාරයෙන්ද මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න.
සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද මෙතන ආයතන හයක් තියෙනවා මොනවද ආයතන හය ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට කොටස් හයක් කරලා මේ ජීවිතේ දකින්න කියනවා එතන ගියාම සතර මහා ධාතුව හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා කෙස්ලොම් නිය සම්දත් මේ විදිහට කොටස් 32ක් කරලා දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ දකින්න කියනවා දැන් ඔබ හිතන්න ආයතන හැටියට ඔබ මේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියලා මේ ඇස කියන ආයතනේ නුවණින් ගන්න දැන් ඇස් දෙක පියාගෙන මේ ඇස කෙරෙහි ඔබේ සිහිය පිහිටවන්න මේ ඇස විදර්ශනා නුවණින් දකින්න ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව් කුසට යන්න කියලා ඔබේ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ ඔබ හිර වෙලා වකුටු වෙලා ඉන්න වෙලාවේ අර කලල රූපයක් හැටියට ඉන්න වෙලාවේ ඒ කලල රූපේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියලා කියනවා ඒ කලල රූපෙට මාස 3ක් මාස 6ක් මාස 9ක් යද්දී ඒ ලේ සරව තැවරුණා වූ කලල රූපයේ තියෙන රතු පාට වැසිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා ඔබ ශල්‍යාගාරදී මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදී ඔබේ කකුල් දෙකෙන් ඔසවලා ගන්නකොට ඒ ලේ සරව තැවරුණා වූ රතු පාට ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න කියනවා ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ ඔබට තිබුණා වූ ප්‍රභාෂර ඇස දෙස නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ඔබ මැදි වයසට යද්දි වයෝ වෘද්ධ භාවයට පත් වෙද්දී මේ ඇස දුර්වර්ණ වෙලා සුදැවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා මේ ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා තමාගේම ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා ඒ කුණු වෙච්ච ඇස පුරා නිල මැස්ස වහගෙන කනවා නුවණින් දකින්න කියනවා තමාගේ මැස් දෙකයි මේ දකින්නේ පිංගතුනි තමාගේ මැස් දෙකේ ස්වභාවයයි මේ දකින්නේ අවසානයේ මේ ඇස් දෙක සුසාන භූමියට මේ දේහය ගිහිල්ලා දාද්දී මේ දේහය ගිනි තියනවා මේ ඇස් දෙක ගිනි ගන්නවා නුවණින් දකින්න කියනවා අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියලා කියනවා මං ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ හාමුදුරනේ මට ආච්චි කෙනෙක් හිටියා කියලායි කියන්නේ මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද කියන්නේ ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි ඔබ කියන්නේ මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලායි තියෙන්නේ පිංගතුනේ ආච්චිටත් මේ වගේ රූපයක් තිබුණා ආච්චිට තිබුණා වූ මේ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ මහ පොළවට පස් වෙලායි තියෙන්නේ කියලා එනම් බලන්න ආච්චිගේ ඇස අයිති උනේ මහ පොළවේ පසටයි පිංගතුනේ ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි ආච්චිගේ ඇස මහ පොළවේ පසට අයිති උනත් ආච්චිගේ රූපය මහ පොළවේ පසට අයිති උනත් ඒ ආච්චි ඒ ඇස මගේ කරගෙන ඒ ඇස නිසා කොච්චර අකුසල් සිද්ධ කරගන්නේ නැද්ද ඒ ආච්චියේ රූපය මගේ කරගෙන ඒ රූපය නිසා ඒ ආච්චි කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්නේ නැද්ද එනම් පිංගතුනි මුලින්ම තමා තුලින් තමා හික්මෙන්න ඔබේ ඇසත් ඔබ නුවණින් දකින්න ඔබ කොච්චර ලස්සන සුන්දර කළත් මේ ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටයි පිංගතුනි ඔබ කොච්චර මේ රූපය සුන්දර කළත් මේ රූපය කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි එනම් ඔබ ඇස් දෙක පියාගෙන මුලින්ම මේ ඇස් දෙක මේ රූපය මහ පොළවේ පසක් කරලා දකින්න දක්ෂ වෙන්න ඒ වගේම තමා තුලින් තමා චිත්තයක් ඇති කරගන්න මේ ඇස් දෙකයිති මහ පොළවේ පසටයි මේ රූපයයිති මහ පොළවේ පසටයි ඒ නිසා මේ ඇස් දෙක නිසා මේ රූපය නිසා මං අකුසලයක් කරගන්නේ නැහැ කියන චිත්තය මුලින් ඇති කරගන්න මොකද මේ රූපය මගේ කර ගැනීම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ
මේ ඇස මගේ කර ගැනීම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ. නමුත් අපි දකිනවා මේ ඇස මට අයිති දෙයක් නෙමෙයි. මේක කවදා හරි මහ පොළවේ පසටයි අයිති වෙන්නේ. ඒ නිසා පසට අයිති වෙන රූපයක් උදෙසා ඇසක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනට මුලින් හික්මෙන්නේ. දෙවෙනුව පිංගතුනි මේ රූපය නිරේතුරුවම විදර්ශනා නුවණින් දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇති නේද ඒකට?